මේ පාර්ලිමේන්තුව තුළ දීර්ඝ කාලයක් අමාත්‍ය ධුර දරපු ආණ්ඩු කරපු ඒ කණ්ඩායම් එකිනෙකාට බෙදා ගැනීමේ පොරයක් තමයි ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාර. ඒ කියන්නේ මේ රට මේ ප්‍රපාතයට පත් කරපු, මේ අගාධයට හෙළපු, වංචා දූෂණ වලින් පිරිච්ච දේශපාලන සංස්කෘතියක් ඇති කරපු කණ්ඩායම් බෙදා ගැනීමේ පොරයක් දැන් ඇති වෙලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ කොටසක් කඩා ගන්න හදනවා, නාමල් රාජපක්ෂ කොටසක් තියා ගන්න හදනවා, එකතු වෙච්ච කුණුරුඩු ගොඩක් සජිත් ප්‍රේමදාස එකතු කරගන්න හදනවා. ඒක තමයි ඒගොල්ලන්ගේ මැතිවරණ ව්‍යාපාරය. ජාතික ජන බලවේගයේ මැතිවරණ ව්‍යාපාරයට අපි දීර්ඝ කාලයක් තිස්සේ සූදානම් වුණා. ඒ සඳහා අපි විවිධ ශේෂ්ත්‍රවල සංවිධාන වැඩ කරමින් ආවා. නීතිච කණ්ඩායම්, ඉංජිනේරුවන්, කලාකරුවන් ඇතුළු වෘත්තිවේදීන්, විශ්‍රාමික හමුදා, විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සමාජිකයින්, ඒ වගේ විශ්‍රාමික සමාජිකයින්, ඒ වගේම ආබාධිත ලක්වුවන්, මේ ආදි ගොවි ජනතාව, ධීවර ජනතාව, වෘක්ෂමති ව්‍යාපාරය, මේ ඔක්කොම ඉතාමත් සංවිධානත්ම පෙළගස්මින් එනවා. එනිසා අපේ බලවේගේ බවට පත් වෙලා තිබෙන්නේ මහජන බලවේගය. ඒගොල්ලන්ගේ බලවේග බවට පත් වී තිබෙන්නේ පාර්ලිමේන්තු නියෝජනය කරපු එහෙට මෙහෙට පැනපුවා එකතු කර ගැනීමේ දේශපාලනය තමයි ඒගොල්ලන්ගේ. එනිසා අද මේ දේශපාලන පොරපිටියේ ප්‍රතිපත්ති ගරුක එකම දේශපාලන කඳවුර ඉන්නේ. ඒ ජාතික ජන බලවේගයේ දේශපාලන කඳවුර. අනිත් සියලු දේශපාලන කඳවුරු ප්‍රතිපත්ති මොනවද කියලා හොයාගන්නත් බැරි, පක්ෂ මොනවද කියලා හොයාගන්නත් බැරි තරමටම මිශ්‍ර වුණු නේද කඳවුරු බවට ඒවා පත් වෙලා තිබෙනවා. එනිසා මම හිතන්නේ මේ මැතිවරණ ව්‍යාපාරේ මේ කඳවුරු වල බෙදීම දෙස බැලුවත් ජාතික ජන බලවේගයේ තියෙන ප්‍රතිපත්ති ගරුක භාවයත්, ජාතික ජන බලවේගයේ තිබෙන ශක්තිමත් භාවයත් අද ඔප්පු කරලා තිබෙනවා. ඒ අනුව අපි පහුගිය 17 වෙනිදා අපේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරා රුහුණින්. තංගල්ල, මාතර, ගාල්ල ප්‍රධාන රැස්වීම මාලාවක් පවත්වලා ඊත් අපි කිරිබත්ගොඩ, කොළොන්නාව, කඩුවල ප්‍රදේශයේ ජනතාව හම්බුණා. අපි ඉස්සරහට විශාල සැලසුමක් කළා තියෙන මහජනයත් එක්ක මේ දේශපාලන කටයුතු කරන්න. එනිසා අපේ මුළු මැතිවරණ ව්‍යාපාරෙම සමන්විත තිබෙන්නේ රටට උනේ මොකද්ද, මේ අය ඉතිහාසය කරේ මොකද්ද, දැන් රට තියෙන තත්ත්වය මොකද්ද, මේක මුදවා ගන්න මාවත මොකද්ද කියන කරුණු පැහැදිලි කරන්නත්, මේ මුදවා ගැනීම සඳහා ජනතාවට තියෙන වගකීම සහ ජනතාවගේ මැදිහත්වීම අවශ්‍යතාවය පැහැදිලි කිරීම තමයි අපේ සමස්ත මැතිවරණ ව්‍යාපාරයේ අරමුණ බවට පත් වී තිබෙන්නේ. හැබැයි අපේ ප්‍රතිපක්ෂකරුවන්ගේ මැතිවරණ ව්‍යාපාරේ මොකද්ද? ඔවුන් ඉතාමත් කලබල වී තිබෙනවා. ඔවුන් කවදාවත් හිතුවේ නැහැ එහෙට මෙහෙට කාලාන්තරයක් තිස්සේ මාරු වෙමින් තිබුණු දේශපාලනය මේ වගේ සුවිශේෂී සමාජ පරිවර්තනයක් ඇති වේවි කියලා. ඒ දූෂිත විනාශකාරී කල්ලියෙන් පොදු ජනතාවගේ ව්‍යාපාරයක් අතර බලය මාරු වේ කියලා කවදාවත් හිණකින්වත් හිතුවේ නැහැ. ඒ ඒගොල්ලෝ හැමදාම කල්පනා කරා ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට පැන පැන තමන්ගේ බලය ආරක්ෂා කරගන්න පුළුවන් වේවි කල්පනා කරා. සමහර විට ජනතාව ආණ්ඩු මාරු කරනවා. ජනතාව ආණ්ඩු මාරු කරනකොට මන්ත්‍රීවරයා පැත්ත මාරු කරනවා. අන්තිමට බලනකොට මේ ගොඩක් අය දීර්ඝ කාලයක් අපේ රටේ අමාත්‍ය ධුර දරපු අය, දීර්ඝ කාලයක් නියෝජ්‍ය අමාත්‍ය ධුර දරපු අය, දීර්ඝ කාලයක් ආණ්ඩු කරපු අය, මේ අය තමයි දැන් මේ ගොඩවල් තුනකට බෙදිලා ඉන්නේ. ශක්තිමත්ම ව්‍යාපාරයකට මුහුණ දෙමින් තිබෙනවා. ඔවුන්ගේ හැමදාම දේශපාලන සූදුව බවට පත් වෙලා තිබුණේ එහෙම් මෙහෙන් එකතු කරගෙන වේදිකාවලට නංගලා යාළුයි අපි යාළුයි කියලා ජනතාව රැවැට්ටීමේ දේශපාලනය. හැබැයි අද එම දේශපාලනය මුළුමනින්ම අහෝසි වෙලා තිබෙනවා. ඉතාමත් ප්‍රතිපත්තිගරුක සැලසුම් සාගත මැතිවරණ ව්‍යාපාරයට ජාතික ජන බලවේගය අවතීර්ණ වෙලා තිබෙනවා. දැන් සතුරා වේගයෙන් කලබල වෙලා තිබෙනවා. එනිසා ඉතාමත් අසත්‍ය, සමාජයේ කිසිසේත් පිළිගැනීමටවත් භාජනය නොවන අවලාද ඉදිරිපත් කරන්න පටන් ගන්න තියෙනවා. මම දැක්කා කුරුණෑගල සජබ වේදිකාවේදී එක මන්ත්‍රීවරයෙක් කියනවා අපි බලයට ආපුවාම ඇත්කඳ විහාරේ පෙරහැර නතර කරනවලු. මම මේ කවදාවත් මේවා කියන්න හිටපු අය නෙවෙයි මේවා. ඒ ප්‍රකාශ කරපු මන්ත්‍රීවරයා අපේ පස්සෙන් ආවා, හරිද, 30-40 වතාවක් ආවා අපි ගන්නවද කියලා අහන්න. ඔහු අපිට පක්ෂව කරුණු එළිය කියලා කිව්ව. ඔන්න මම ඕගොල්ලෝ ගැන කතා කර, මට එවලා තිනවා WhatsApp පණිවිඩ. ඕගොල්ලෝ ගැන මම මෙහෙම කතා කරලා තිනවා. ඒ වීඩියෝ මට එවලා තිනවා බලන්න, ඕගොල්ලෝ ගැන මම කියලා තියෙන දේවල් කියලා. හරිද? මෙහෙම මේ අපේ පස්සෙන් මේවා කියන්න හිතුවේ නැහැ කවදාවත්. හැබැයි ඌ වේදිකාවට නැගලා කියනවා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ආපුවම පෙරහැර නතර කරනවා කියලා. හැබැයි ඊට කලින් පෝලිමේ හිටිය අපේ පස්සෙන් ඇවිල්ලා
හරිද? එනිසා මේ ඉතාමත් බාලපන්නේ අවලාදවලට අවතීර්ණ වෙලා තිබෙනවා. එනිසා අපි ඉතාමත් මේ රටේ ශිෂ්ටාචාරයේ, මේ රටේ සමාජය ගොඩනැගී පින ආකාරය පිළිබඳ තේරුම්ගත දේශපාලන ව්‍යාපාරය. සෑම ජනපජාවන තමන්ට අනන්‍ය වූ සංස්කෘතියක් තිබෙනවා. අනන්‍ය වූ සංස්කෘතික උලෙලවන් තිබෙනවා. ජාතික ජනබලවේගයේ අපේක්ෂාව මොකද්ද? ඒ අනන්‍ය වූ සංස්කෘතික උලෙලවල්, ඒ අනන්‍ය වූ ආගමික උත්සවයන්, ඒ අනන්‍ය වූ ආගමික සම්ප්‍රදායන් ඉතා හොඳින් ආරක්ෂා කරලා, ඒ සම්ප්‍රදායන්ට ගරු කරලා, ඒවා රැක බලාගෙන අනාගත පරම්පරාවට ආරක්ෂා කර දීම තමයි ජාතික ජනබලවේගයේ අපේක්ෂාව. හැබැයි ඒකට ප්‍රතිපක්ෂ මත ඉදිරිපත් කරමින් තිබෙනවා. ඒ වගේම ඔබ දකින්න ඇති රත්නපුර පැත්ත ගිහිල්ලා කියනවා අපි ආපහුම පතල් නතර කරනවලු. හරිද? ඉතින් අපි එන්නේ මොකටද? අපි එන්නේ අපේ රටේ මේ මණික් කර්මාන්තය දිනු කරලා, අපේ මුළු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වැඩි පංගුවක් අපි ඛනිජ සම්පත් කරේ යොමු කරලා තිබෙනවා. මේ මණික් සම්පත අද අපතේ යමින් තිබෙනවා. ඉතාමත් හොඳ මණික් කර්මාන්තයක් අපිට දිනු කළ හැකි. අද මණික් නැති රටවල් වල, හොංකොන් වැනි රටවල් වල ප්‍රදේශ වල තමයි, හොංකොන් නගරේ තමයි අද විශේෂයෙන් ගත්තොත් මණික් කේන්ද්‍රය බවට පත්වලා තිබෙන්නේ. ඒක ශ්‍රී ලංකාවට කිරීම අපේ අපේක්ෂාවක් තිබෙනවා. හැබැයි ඊට වෙනස් කරුණු කියමින් තිබෙනවා. දැන් අලුත්ම කතාවක් කියමින් තිබෙනවා. මොකද්ද? සමාජය තුළ බිය හදන්න ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් આવොත් මෙහෙම වෙයි කියලා. අපි ඉතාමත් පැහැදිලිව කියනවා. අපේ රටේ ඉතිහාසයේ ආණ්ඩු මාරුනහම ප්‍රතිවිරුද්ධ පාක්ෂිකෙන් පළිගන්න ඉතිහාසයක් තිබුණා. ඔයගොල්ලෝ දන්නවා 1977 ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩු හදපටේ පොලිසියට නිවාඩු දුන්නා නේද? අපේ පොලිසිය ඩී.ආයි.ජී. මහත්තයා දන්නවා. නිවාඩු දීලා ගෙවල් වලට ගිනි තියන්න ඉඩ දුන්නා. මිනිස්සු ඝාතනය කරන්න ඉඩ දුන්නා. එහෙම තමයි ඒගොල්ලෝ මැතිවරණ ජය සැමරුවේ. පසුව මැතිවරණ ජය සමරන්න පටන් ගත්තා නේද? ගෙවල් වලට පහර දීලා, ගිනි තියලා. තෙල් සංස්ථාවේ මැතිවරණ ජය සමරන්නේ ප්‍රතිපාක්ෂයන්ට කළු තෙල් වලින් ආවල. සීටීබී එකේ මැතිවරණ ජය සමරන්නේ ඒ සේවකයන්ට වැඩට එන්න නොදී. වරාය මැතිවරණ ජය සමරන්නේ ඒ සේවකයන් ගේට්ටුවෙන් ඇතුළට ගන්න නැතුව. එහෙම කැතපන්නේ දේශපාලන සංස්කෘතියක් අපේ රටේ තිබුණා. අපි ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් හදනවා කියන්නේ මොකද්ද? අපිට ඡන්දෙ දුන්නු, අපිට ඡන්දෙ නොදුන්නු. මොන ප්‍රජාතන්ත්‍රවාදී අයිති? ඕන එකනොට තමන්ගේ කැමැති දේශපාලන ව්‍යාපාරයකට වැඩ කරන්න ඡන්ද දීමේ අයිති තියෙනවා. හැබැයි අපි ආණ්ඩුවක් හැටියට ඒ සියලු දෙනාම රැක බලාගෙන මේ අයිති තියෙනවා. ඒ නිසා අපි අපේ සමාජිකෙන් ඉල්ලන්නේ මේ රටට දෙනුම් දෙන්නේ ජාතික ජනබලවේගයේ ජයග්‍රහණයෙන් පසුව කිසිදු ප්‍රතිවිරුද්ධ පාක්ෂිකයෙකුට, අනෙක් පක්ෂවල ඡන්ද දීපු කෙනෙකු, ක්‍රියාකාරීකෙකුට නියතුඩිකින්වත් සිද්ධ වෙන හානිය සිද්ධ වෙන්න ජාතික ජනබලවේගයේ ඉඩ දෙන්නේ නැහැ. වගකීම අපි බාරගන්න ලෑස්ති. ඊට පස්සේ මේගොල්ලෝ අවලාද ගහන්න හදන තියෙනවා නේද? කර්මාන්ත පවර ගන්නවා, ව්‍යාපාර පවර ගන්නවා. මේවා ඇති වෙනකන් අපි කියලා තියෙනවා. ඒ නිසා ද ඒගොල්ලන්ගේ මුළු මැතිවරණ ව්‍යාපාරෙම සමන්විතලා තියෙන්නේ අවලාද වලින්. මන්දකර අනිල් වික්‍රමසිංහ කියනවා මහින්ද රාජපක්ෂලා අර පැනලා ගියපලා අපිට ආණ්ඩුව ගන්න ආරාධනා කර අපි හැංගුණා කියලා. මේ රනිල් වික්‍රමසිංහ මොකද? ඔයා ජනාධිපතිගේ තරමට, මගේ රනිල්ගේ තරමට ඔය වගේ ඒවා කිව්වට කමක් නැහැ. හැබැයි ජනාධිපති ධූරයේ තරමට ඔය වගේ ඒවා කියන්න එපා. හොඳට දන්නවා ජාතික ජනබලවේගයට කිසිසේත්ම ගෝඨාභය හෝ මහින්ද රාජපක්ෂලා හෝ ආණ්ඩුව ගන්න ආරාධනා කරේ නැහැ. අපි ඒ ගැන පුදුම වෙන්නෙත් නැහැ. අපිට ආරාධනා කරන්නේ නැහැ. ඔබ හිතනවද රාජපක්ෂලා නේද මල් මේ මොකද බඳුනක තියලා නේද අපිට මේක පවර්ලා දෙයි කියලා? එහෙම පවර්ලා දෙන්නේ නෑ. අපි මේ මාසේ 12 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ ලියුමක් ලිව්වා මේ අර්බුදයේ විසඳීම සඳහා ජාතික ජනබලවේගයේ සූදානම් අපිට බලය දෙන්න කියලා. අඩුම තරමේ ගෝඨාභයගේ ලියුමක් හම්බුනවත් කියලා උත්තරයක් ආවේ නෑ. ඊළඟ පාර්ලිමේන්තුවේදී මම තරඟ වැදුණා ජාතික ජනබලවේගයේ. ඉතින් අපිට ඡන්දෙ දෙන්න තිබුණා අපේ ජනාධිපති කරන්න. එහෙමනම් නෑ, අපිට එදා තිබුණේ පාර්ලිමේන්තුව අපි 3 දෙනා විතරයි. හරිද? වෙන කිසිවෙක් අපිට පාර්ලිමේන්තුවේ ඡන්දෙ දුන්නේ නැහැ. ඇයි? ඒගොල්ලෝ කිසිසේත්ම අපිට එහෙම බලය දෙන්නේ නැහැ. ඇයි? ඒගොල්ලෝ දන්නවා ජාතික ජනබලවේගයට බලය ලබා ගැනීම යනු මේ රටේ වංචාව දූෂණය නතර වීමත්, වංචනිකයන් දූෂණ දඬුවම් දීමත් ප්‍රධාන කරුණක් බවට පත් වෙන්නේ. එනිසා රනිල් වික්‍රමසිංහත් සහ ඔහුගේ ගෝලයන් දිගින් දිගටම මේක කියනවා. නේද? අපි පැනලා ගියා. අපි කිසිසේත්ම පැනලා ගියේ නැහැ. ජාතික ජනබලවේගයත් අපිත් කවදාවත් පැනලා යන මිනිස්සු නෙවෙයි. මේ අභියෝගය අපි බාර ගන්න ලෑස්ති වෙන්නේ පැනලා යන මේ සමාජයේ කඩාවැටලා තියෙන විදියට, ආර්ථික කඩාවැටලා තිබෙන විදියට, අපරාධ වර්ධන වෙලා තිබෙන විදියට, ණය ගෙවා ගන්න බැරි රටක් තියෙන විදියට පැනලා යන්න උඩ පැනලා යන්න අපි ලෑස්ති මේ රට බාර ගන්න. එතන රනිල් වික්‍රමසිංහ මම කියන්න කැමති, ඔයා රනිල්ගේ තරමට හැසිරුවාට කමක් නැහැ. හැබැයි ඔයා ජනාධිපති ධූරයේ තරම දැනගෙන හැසිරින්න කියලා. මේකයි මේ කියන්නේ. ඒ නිසා මේ අවලාද වලින් ගහන මැතිවරණ ව්‍යාපාරයක් වොන් දියත් කරලා තිබෙනවා. අපි දන්නවා
සමර ඉතිහාසය සිද්ධ වෙච්ච සමහර ඝාතනයන් එක මොකක්ද ඇඩ්වර්ට් මේ මේ ප්‍රචාරක මෙහෙයුමක් හදලා තිනවා රනිල් වික්‍රමසිංහ. අපි දෙන්නවා ඒ හදන අය අපිට කියන්නේ. ඉතින් රනිල් වික්‍රමසිංහ මම කියනවා හදන අයගේ ඡන්දයක් විමසන්න කියලා ඉස්සල ඔයාගේ. හරිද? ඒ නිසා මේ අබලාද අසත්‍ය තොරතුරු මත තමයි ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය දියත් කළා තිබෙන්නේ. ජාතික ජන බලයේ සත්‍ය මත පදනම් වෙමි. මේ රට ගොඩනැගීම සඳහා වැඩපිළිවෙලක් මත පදනම් වෙමි. මේ රට ගොඩනැගීම සඳහා අවංකභාවයේ තියෙන ඒ විෂයම් පිළිබඳ විශේෂ ඥානයේ තිබෙන මේ රට ගොඩනැගීම සඳහා ධෛර්ය සම්පන්න මැදිහත්වයේ කණ්ඩායමක සමන්විතය තමයි ජාතික ජන බලවේගයේ මේ බලය ඉල්ලන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා රනිල් වික්‍රමසිංහ මොනවා කිව්වත් සජිත් ප්‍රේමදාසගේ වේදිකාවේ මොන අවලාද ගැහුවත් අපි මේ රටේ ජනතාවෙන් ඉල්ලා සිටින්නේ ඔබ අවදියෙන් බලන්න. මේ ඇති වී තිබෙන තත්වය වෙනස් කිරීම සඳහා ඉතාම සුදුසු අවස්ථාවක් මතුවී තිබෙනවා. පළමු වතාවට ජනතාවගේ ආණ්ඩුවක් ගොඩනැගීමේ අවස්ථාවකට ඇවිල්ලා තිබෙනවා. අන්න ඒ තත්වය මග හරින්නේ නැතුව අපි ඔක්කොම එකතු වෙමු කියලා අපි අපේ රටේ ඡන්දදායකයන්ට පොදු පුරවැසියන්ට ආරාධනා කරනවා.